ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහවුරු කරන ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 සමගින් ඔබ හමු වන මම මලින්ද තිරිමාන්න. මම තිරින් නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තන්. බැඳුම්කර විමර්ශනයේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට. වාර්තාව ගැන මීළඟ තීරණය ලබන සඳුදා. දෙවන මෙහෙයුම ආරම්භ වූ බව ජනපති කියයි. ඔපරේෂන් 1 මහබැංකු මංකොල්ලේ ගැන කොමිසම මම අද තමුන්නාන්සේලා හම්බෙන්න ආවේ ඔපරේෂන් 2 දවාලේ ක්‍රියාත්මක කරලා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙයි. අවවාද කරාද තරයේ කවුද? අගමැතිතුමා මේ ජනාධිපතිවගේ විචිනේක කටියේ. නෑ නෑ ඒ සම්බන්ධ කිසි දෙයක් අපිට මුකුත් දැනුවත් කිරීමක් කරේ නෑ. දැඩි අවවාද නෙමෙයි සම්මුතිවාදී ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම අගමැතිතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රකාශ කරා. මණ්ඩලයේ සභාපතිවරයා සිරකර තබමින් විදුලි සේවකයෝ විරෝධතාවක. මොකද සදාචාර ගැන බල්ලර ගිහිලා තියෙන වාදේ? කතා කරලා කියන්න මහන්ස. ප්‍රශ්නගත බැඳුම් කරනිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපත් අද පාර්ලිමේන්තුවට බහර දෙනු ලැබුවා. ඒ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින්. වාර්තාව ලැබීමෙන් අනතුරුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කතානායකකරු ජයසූරිය මහතා පැවසුවේ ලබන 23 වෙනිදා අදාළ වාර්තාව නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. පක්ෂ නායකවරුන් කළ ඉල්ලීම පරිදි ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් පසුගිය 10 වෙනිදා විශේෂ විවාදයක් සඳහා පාර්ලිමේන්තුව කැඳ වුවත් වාර්තාව එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ නැහැ. එහිදී කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ නිසි අධ්‍යයනයකින් පසු සතියක් ඇතුළත අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවයි. ඒ අනුව වාර්තාව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට උතුරුතුරු මත ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරු 10ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණී වාර්තාවෙහි පිටපතක් ලබා ගැනීමේ අරමුණින් අපි පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා මුණ ගැසුණා. එතුමා සඳහන් කළා තවම මේ වාර්තාව පාර්ලිමේන්තුවට ලැබිලා නැහැ කියලා. සමහර විට අද හවස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දෙන බවත් එවිට කතානායකතුමා සමග සාකච්ඡා කරලා පක්ෂ නායකවරුන්ට ලබා දෙන බවත් ඒ වගේම පොදු ජනතාවගේ දැනගැනීම සඳහා අන්තර්ජාලයට මුදාහරී කියන විශ්වාසයක් පළ වුණා. කෙසේ වෙතත් අපි අග්‍රාමාත්‍යතුමාට විරුද්ධව බාර දෙන විශ්වාස භංග යෝජනාව සඳහා අපිට අවශ්‍ය වෙනවා මේ වාර්තාවේ සඳහන් වෙලා තියෙන කරුණු දැන ගැනීම. එනිසා අපි මේ වාර්තාවේ තියෙන කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ නායකයාටත් උපනායක රවී කරුණානායකටත් විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ තුලම අභ්‍යන්තර කැරල්ලක් ඇති වෙලා තියෙනවා මේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන්. ඒ නිසා රටේ ජනතාව දක්වන ප්‍රතිචාරය අපිට හිතා ගන්න පුළුවන්. රවි කරුණානායකමත්තාට ඕන එකක් කියන්න පුළුවන්. කවුරුවක් හොරකම් කරපු එකෙක් හොරකම් කරා කියන්නේ නැහැ. ඒක තමයි ඒ කියන්නේ. කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ මුදිත දිසානායක මහතා විසින් අද පෙරවරු 11:18ට පමණ බැඳුම්කර සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට රැගෙන ආවා. මැදුම්කර පරීක්ෂණ වාර්තාවේ ඉංග්‍රීසි පිටපත් 26ක් මෙහිදී පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත බාර දුන් අතර ඊට අමතරව වෙළුම් 34කින් සමන්විත බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවක්ද මහලේකම්වරයා වෙත බාර දී තිබෙනවා. බාර දුන් අදාළ වාර්තා පිළිබඳ දැනුවත් කිරීම සඳහා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. මහ බැංකු බැඳුම්කර වාර්තා පිටපත් 26ක් ලැබිලා තියෙනවා. මේක ලැබිලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. නමුත් සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව අපිට භාෂා තුනෙන්ම පාර්ලිමේන්තු ඉදිරිපත් කළ යුතුයි. මේ ගමම් පක්ෂ නායක රැස්වීමේ අපි ඉල්ලීමක් කළා ලබා ගන්න ඕනේ කියලා බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන කොමිසම පිළිබඳ මේක අවසන් වාර්තාව. මේක වොලියුම් 39 අපිට එක පිටපතයි ලැබුණේ. තවත් අමතර පිටපත් ලබා දිය යුතුයි. මහ බැංකු වාර්තා පිටපත් අපි අද ලබා දෙනවා පක්ෂ නායක රැස්වීමේ තීන්දුව අනුව ඒ බෙදා හැරීම කරනවා පිළිගත් අයට. තව ටික වෙලාවකින් අපිට ගවර්න්මන්ට් ප්‍රින්ටර් අපි කැඳවලා තියෙනවා. ඉතින් මේ සමග සාකච්ඡාලා ඉතා ඉක්මනින් මේවා ගරු මන්ත්‍රීතුමාට ලබා දීමටත් මාධ්‍යයට ලබා දීමටත් අපි කටයුතු කරනවා. පරිමේන්තු මම ඉදිරිපත් කරනවා ලබන 23 වෙනිදා බැඳුම්කර වාර්තාවයි. මේකයි නිල වශයෙන් අපි පක්ෂ නායකගේ රැස්වීම 22 වෙනි සවුදා උදේ 9:30ට අපි රැස්වෙන්න තීරණය කරා. එතෙන්දී මේ ගැන ගන්න ඊළඟ
කටයුතු පියවර අපි එදාට ගන්න බලාපොරොත්තු මේ කවද්ද විවාද කරන්නේ මම මෙතෙක් ක්‍රියා කළේ පක්ෂ නායකින්ගේ රැස්වීමේදී ගත් තීරණ යනුට වගේ මට අවශ්‍යතාවයක් තිබුණේ ජනාධිපතිතුමාගේ කාර්යාලය සමගත් පාර්ලිමේන්තුව සමගත් අනවශ්‍ය ගැටුම් ඇති කරගන්න මේ වාර්තාව පිටවීම සම්බන්ධයෙන් යම් ගැටුකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා නෑ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා තිනවා රවි කරුණානායක මන්ත්‍රීවරයාට මට මේක හම්බුණා කියලා. දැන් මේ පාර්ලිමේන්තුවට හම්බෙන්න පහ වෙලා. ජනාධිපතිතුමා අපට දැනුවත් කරලා තියෙන ලිපිය අනුව 10 වෙනිදා මේ වාර්තාවට අදාළ නිලධාරීන් ආයතන වෙත මේකේ වාර්තාවක් ඉදිරිපත් කරනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ එතුමා ජනාධිපතිතුමාගේ කාර්යාලයෙන් ඉල්ලීමක් කළා කියලා මම දැක පුවත්පත් වාර්තා තිබුණා. ඒ තොරතුරුන කියලා අපිට දැනුමක් නැහැ කියලා. ජනතා විමුක්ති පෙරමුණේ කලින්ම ගියේ. ඒකට දැන් ජනතා විමුක්ති පෙරමුණට හම්බෙන්නේ නැතුව කොහොමද රවි කරුණායක මහත්තයා? ඒ කියන්නේ JVP ගෑගේ නම් සඳහන් කරලා නැතුව ඇති. වාර්තා දැන් පාර්ලිමේන්තුවේ ස්ථාවරණ නියෝග පවා මේ මීඩියා සංශෝධනය කරමින් ධන බවත් ඒව අවසන් බවත් වාර්තා වෙනවා මේ ස්ථාවරණ නියෝග පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන කවදද ඒ වගේම පසුගියදා ඇති වෙච්ච නොසන්සුන්තාව පිළිබඳ මේව සම්බන්ධ වුණායි සම්බන්ධව කතානායක වශයෙන් උත්තර ක්‍රියාමාර්ග වලට පැහැදිලි කිරීමක් කරන්න පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 1993 න් පස්සේ බොහෝ කාලයක් අධ්‍යයනය කරලා මේකේ මේ පිටපතක් තියෙනවා මේක අපි 23 වෙනිදා අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා මේකේ පිටපත් අවශ්‍ය නම් අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් එදා ඇති වෙච්ච සිද්ධීන් සම්බන්ධයෙන් මම හුඟක් වේදනාවටපත් වුණා. දැන් සම්බන්ධ පූර්ණ වාර්තාවක් මට ලැබිලා තියෙනවා. ඒක යථා කාලයේදී වරප්‍රසාද කමිටුවට යොමු කරලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනි. දවසේ පුවත කැබිනට් සාකච්ඡාව අතරතුර ජනාධිපතිවරයා නැගිට යාමට හේතුව ස්වභාවික අවශ්‍යතාවක් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීම සිද්ධිය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා. තුමා මේ ජනාධිපතිතුමා මේ නැගිටලා ගියේ ආණ්ඩුව කරනවද නැද්ද කියලා තීරණයක් ගන්න කියලා එක්සත් ජාතික පක්ෂ නායකයන් කියලා සමාජලට අපිට ස්වාභාවික අවශ්‍යතාවයන් ඇති වුණාම යනවා කැබිනට් එකෙන් එළියට. ඊයේ මමත් ගියා. ස්වාභාවික අවශ්‍යතාවයක් හින්දාද ජනාධිපතිතුමා නැගිටලා ගියේ? ඔව්. කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමතිවරුණන් කිව්වේ එතුමා දැඩි ප්‍රකාශයක් කරලා එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ක්‍රියාකලාප ප්‍රකාශය කරා. නැගිටලා ගියේ අරකට. තරහ වෙලා නෙවෙයි. නෑ ඔබතුමායි අගමැතිතුමායි ගිහිල්ලා කතා කරලා එහෙම නෙවෙයි නෑ නෑ ඉතින් අපිත් ගියේ එළියට ඔය වැඩේට ආත්ම කියපු කාරණාව සම්බන්ධයෙන් ඔය විශේෂ ප්‍රකාශයක් කරා එක්සත් ජාතික පක්ෂ විවේචනයන් සම්බන්ධයෙන් එතකොට මොකක්ද මේකේ ප්‍රතිචාර ඔව් එහෙම එක එක්කෙනාට විවේචන කරන්න බෑ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් ඉතින් ඒක නේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමතිවරු නෑ ඒක ශ්‍රී ලංකාවේ ඒකත් කතා කරා ජනාධිපතිතුමා කරපු විශේෂ ප්‍රකාශයෙන් ඔව් අවධාරණය කර විශේෂ කාරණා මොනවද ඔව් ඒ කාරණා අවධානය කරේ මේ ඔබතුමාට නේ අපිට මාධ්‍යවේදීන් ගැන මුකුත් කිව්වේ නැහැ අපරාධිය ගැන. ජනාධිපතිවරයාගේ විවේචන පිළිබඳව අගමැතිතුමා පැහැදිලිවම කිව්වා ඒ ආ මන්ත්‍රීවරුන්ට කතා කරනවා කියලා. අගමැතිතුමා මටත් කිව්වා රවි කරුණානායක ඇමතිවරයාට වෙනම කතා කරන්න කියලා. එතුමා බාරගත්ත ඉතුරු සියලු මන්ත්‍රීවරුන්ට එතුමත් කතා කරනවා කතා කරලා ඒ අවවාද කරනවා මෙවැනි දේ කිරීම වැරද්ද. ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් ওই විවේචන දරා ගන්න ඔහුට පුළුවන්. ඔහු මේ පැතිවරණ කාලෙත් ඔබතුමාලත් විවේචනය කරා. එතකොට ඒවා ප්‍රතිම ප්‍රශ්නයක් ඇති කරේ නැහැ. නමුත් ඇයි දැන් එතුමා එහෙම මේවට ගැටලුවක් ඇති කරන්නේ? මේ බඳුන් කර කොමිස පත් කරයින් පස්සේ ඇති වුණ යම් සිද්ධිත් එක්කනේ මේ කරන ප්‍රකාශත් එක්කනේ එතුමාට යම් වේදනාවක් ඇවිල්ලා තියෙනවා. වේදනාවෙන් කතා කරලා නැගිටලා ගියා. පිටින් ඇවිල්ලා ගහනකොට වේදනාව නැහැ. ඇතුලේ ඉඳගෙන ගහනම තමයි වේදනාව. පරිකාර මන්ත්‍රීවරයෙක් කියෙම ටිකක් මේ ඩීසන් මදිනේ යනතුම ජනාධිපතිතුමාට පික්කුකට් ජනාධිපති කියලා. මහින්ද රාජපක්ෂ කාලේ පික්කුකට් කියන්නේ නැහැ. පික් කිව්වා නම් වැඩේ බලාගෙන තිබුණා මොකද වෙන්නේ? පොකට් කියලා එක කියන්න ඕනේ නැහැ. කෙලින්ම ඉලුවත්තන ගල්වංශේ භාෂාව පාවිච්චි කරන්නේ වාග් ප්‍රහාරය ඇති කලන්තේ දාන්න. ඊටු ටික ගෝඨ අබේ රාජපක්ෂට බාර දෙනවා. එතකොට දැන් 2019 අවසන් වෙනකොට ජනාධිපතිවරණයකට සූදානම් වෙන්න වෙනව නේද? මූද හත් ගව්වා තියලා අමුඩ ගහන්නේ නැහනේ. වැල්ලට ගියාම තමයි අමුඩ ගහන්නේ. ඇමතිතුමායි පස්සේ මේ බාරකාර ආණ්ඩුවක් පිහිටවීම සම්බන්ධයෙන් යම් යම් මතවාද පළ වෙනවා. ශිරාලක් තිලක මහතා පුවත්පතකට කියලා තිබුණා. කවුද ශිරාලක් තිලක කියන්නේ? එයා කොහමද ආණ්ඩුව පිහිටවන්නේ? මත්පැන් සම්බන්ධව ගැසට් නිවේදනය නිකුත් කරනවා මුදල් අමාත්‍යාංශයෙන්. ඊට පස්සේ ජනාධිපතිතුමා ඒ ගැසට් නිවේදනය නැවත අවලංගු කරනවා. දැන් තමුන්නාන්සලවත් දැනගෙන හිටියද මේ කාන්තාවන්ට මේ බාරකෙන් බෝතලයක් ගන්න බෑ කියලා? දැන් මෙතනින් නෝන මහතුරු එක්කෙනෙක්වත් දැනගෙන හිටියද නෑනේ. දෙක මේ අපි ආවේ මොකද මතින් තොර රට. දැන් මේ වගේ දෙයක් කරන්න යනකොට කැපිටල් මණ්ඩලයේ දැන් කැපිටල් මණ්ඩලයේ හැටියට වාර්තාවල මේක අවශ්‍ය කරනවා නෑ කාන්තා සමාජීය සඳහන් කරලා තියෙනවා ඔබතුමාලා කාන්තාවකට තීරණය ගැනීමේ ශක්තිය නැහැ කියලාද මේක කාන්තාවන්ට විතරක් ගන්න බෑ කියලා දැම්මේ එතනනේ ප්‍රශ්නේ නෑ නෑ අපේ රටේ සංස්කෘතියක් තියෙනවනේ එමෙතුමා එහෙනම් ඇයි පිරිමින්ට ඒ අයිතිය දීලා නෑ සමායි අදහස හොඳයි පැහැදිලිම දෙයක් තියෙන ප්‍රශ්න ඔබතුමා තේරුම් ගැනීම නැහැ කියලා
වෙලාවක් තියෙන්නේද? මගේ අයවැයෙන් බියර් මිල අඩු කරනවා. ඒ බියර් මිල අඩු කරපු වෙලාවේ ඔබතුමා ලකෝ මේක වහම වැඩි කරන්න කටයුතු කරන්න ඕනේ. පහුගිය මුදල් ඇමතිවරයා බියර් වලට විතරක් මිල වැඩි කරා. ඒ වැඩි කරව මිල ඒ එදා තිබුණ තත්ත්වයට තමයි ගෙනහැලා තියෙන්නේ. ඒකෙන් සිදු වුණේ එක්තරා සමාගමකට ඔය බැඳුම් කරේපිටම සම්බන්ධ සමාගමට විශාල වාසියක් වුණා මේ වැඩේ හින්දා. ඒ රවි කරුණානායක මුදල් ඇමතිවරයාගේ තීරණයක් හින්දා එක සමාගමක් එහෙම වැඩිපුර ලාභ ලැබුවා කියනද ඔය කියන්නේ? ඔව්. රයිදමෙතුමා දැන් අර මේ බැඳුම් කර වාර්තාව රවි කරුණානායක ඇමතිවරයාට ලැබුණා කියලා කතා බහක් ඇති වෙනවා. පාර්ලිමේන්තුවට බාර දෙන්න කලින් මන්ත්‍රීවරයෙක්ට ලබා දීම වැරද්දක් නෙමෙයි. එතුමා ඉල්ලීමක් කරයි කියලා කිව්වා. තොරතුරු දැනගෙන මේ පනත යටතේ ඊයේ ජනාධිපතිතුමා කිව්වා එතුමාට මේ තුන බලපෑම මාධ්‍ය හරහා මේක වහාම එලිදරව් කරන්න කිව්වාම එතුමා මේකේ සංක්ෂිප්ත වාර්තාවක් දෙන්න මට රටට ඉදිරිපත් කරන්න කියලා. ඒ වාර්තාව තමයි එතුමා කියෙව්වේ. දැන් රවි කරුණානායක ඇමතිතුමා කිව්වනේ එතුමාගේ නමක් නැහැ කියලා. නමක් නැත්තම් මේ ජනාධිපතිවරයෙක් නිකන් කියවයිද මං කියන්නේ. ජනාධිපතිවරයා කැබිනට් සාකච්ඡාව අතරතුර නැගිට යාම සම්බන්ධයෙන් දේශපාලනඥයින් කිහිප දෙනෙකුද විවිධ ස්ථානයන්හිදී අදහස් පළ කළා. පාර්ලිමේන්තුවේ උපකාරපූජයක් ඇති වුණා. ඊයේ කැබිනට් එකේ ඉතරට ගියේ නැහැ. කැබිනට් එකේ ප්‍රධානී වන ජනාධිපති ජනාධිපතිතුමාත් මම ගමනා පොඩක් කරන්න දෙයක් නැහැ කියන්ට උනා. පාර්ලිමේන්තුවේ උච්චය අර ගුස්තිය අර කරාටේ අර කුන්ෆු එතනින්දා කැබිනට් එකෙන් සිදුන වර විදිහට අපි වග බලා ගන්න ඕන. අපි කැබිනට් එකෙන් දේශවල පක්ෂ අතර සාජීවණ නැත බින්දුවට වැටලා තියෙනවා. මම ලැජ්ජා වෙනවා ඒකට. කනගාටු වෙනවා මම ඒකට. දැන් අද වුණ ආරංචි කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමා වාඩි වුණාලු වාඩි වෙලා කේන්ති ගියාලු නැගිටලා ගියාලු. ඊට පස්සේ ආයෙ ගිහිල්ලා අගමැතිතුමා එතුමාගේ හිත සනසලා අතින් අල්ලගෙන ආයෙ ගෙනලා වාඩි කරගත්තලු. මේ පොඩි ළමයි වගේ. ප්‍රසිද්ධ රහසක් බවට පත් වෙලා තියෙනවා. ඊයේ දින අමාත්‍ය මණ්ඩලයේ රැස්වීමෙන් ජනාධිපතිතුමා තමන්ගේ අදහස් ගණනාව ප්‍රකාශ කරලා නැගිටලා ගියායි කියලා. ඉතින් එයින් කියන්නේ අර්බුදයක් පවතිනවා, ආණ්ඩු අර්බුදයක්. ජනාධිපතිතුමා කැබිනට් එකෙන් නැගිටලා ගිහිල්ලා අපි විවේචනය කරනවා කියන කාරණේ එතුමා සඳහන් කරනවා. පසුපෙලේ තරුණ මන්ත්‍රියෙක් හැටියට මම නම් අකමැත්තෙන් තමයි මේ ආණ්ඩු දරන එක්සත් ජාතික පාක්ෂිකයන්ට බදුල්ලේ අපි පත් කරමු ජනාධිපතිතුමා. එimhe එක්සත් ජාතික පාක්ෂිකයන් ඌව බලාදේ ප්‍රධානමතුමා විටින් විට පිළිගන්නවා නම් එක්සත් ජාතිකයන් පෙරලා පහර දෙනවා නම් ඒක නිවැරදි කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලන්න ගියාට පස්සේ අපිට වඳින්න ගිය දේවාලයේ ඔළුව කඩාගෙන වැටෙනවා වගේ වැඩක් සිද්ධ වුණේ. ඉතින් එවන්නු නායකෙක් එක්ක ඉන්න පුළුවන්ද කියන කාරණේ ප්‍රශ්නයක් තියෙනවා. මෙච්චර කාලෙ ඉවසගෙන හිටියේ. ඒ නිසා එතුමාට අපි මතක් කරලා දෙනවා එතුමා කරන දේවල් එතුමාට දැනෙන්නේ නැද්ද? එතුමා වැරදි කියන කාරණේ අපි අරගලේ අපි නවත්තන්නේ නැහැ. පෙබරවාරි 10න් පස්සේ පසුපිලේ මන්ත්‍රී කැරියට ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියන කාරණේ අපි පැහැදිලිව තීන්දු කරනවා. මොකද අපිට ඇති මේ කෙනෙල්කම් එක්ක ඉඳලා මේ ආණ්ඩුව තුල පසුපිල මන්ත්‍රීවරුන්ට ඉහළින් ලැබෙන උපදෙස් අනුව තමයි මේ පහර දීම සිද්ධ වෙන්නේ. පසුපිල මන්ත්‍රීවරු කවදාවත් ප්‍රහාර එල්ල කරන්නේ නැහැ. ඉහළින් උපදෙස් ලැබෙන්නේ නැතු. ඒකට ප්‍රතිප්‍රහාරය තමයි ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේ දීලා තින්නේ. පසුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු සියලු දෙනා ගිහිල්ලා අඬලා කියලා මේක සමතේකටපත් කරගත්තකමයි තොරතුරු ලැබිලා තියෙන්නේ. කෙසේ වෙතත් ආණ්ඩුවේ දේශපාලන අර්බුදය ඉතාම බරපතල තත්වයකට ගිහිලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු දිගින් දිගටම ආණ්ඩුවක් හදනවා කියලා අභියෝග කරත් දැන් ජනාධිපතිතුමත්ගේ අභියෝගය බාර ගන්න කියලා තියෙනවා. පුළුවන් නම් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් හදන්න කියලා. බැඳුම් කර කොමිසමේ වාර්තාව පිළිබඳ සොයා බැලීමට තම පක්ෂය මගින් ත්‍රිපුද්ගල කමිටුවක් අපත් කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මහලේකම්වරයා මේ බව සඳහන් කළා. බැඳුම් කර කොමිසමේ වාර්තාව අද නිකුත් වෙනවා. චෝදනා ගොතගහලා කිව්වට විශ්වාසනීය ආරංචි මාර්ග අනුව එක්සත් ජාතික පක්ෂයට ඍජුව එහි කිසිම චෝදනාවක් නැති බව ප්‍රකාශ කරලා තියෙනවා. මේ වාර්තාව අපේ අතට ලැබුණම ත්‍රිපුද්ගලික කමිටුවක් පක්ෂෙන් අපේ ගරු නායකතුමත් එක්ක සාකච්ඡා කරලා අපි පත් කරනවා මේ කමිසම් වාර්තාව දිහා සම්පූර්ණයෙන්ම බලලා යම් කිසි නිලධාරියෙක් යම් කිසි දේශපාලඥයෙක් අපේ පැත්තෙන් සම්බන්ධ නම් අපි ඒ සඳහා පක්ෂය තදින්ම ක්‍රියා කරන්නට කටයුතු කරන බවත් අපි මේ අවස්ථාවේදී කියන්න කැමතියි. ඉතාම සංවාදශීලී සාකච්ඡාවක් තිබුණා කැබිනට් මණ්ඩලයට කලින්. ඒ සාකච්ඡාවේ අපි ඔක්කොම සම්බන්ධ වුණ ජනාධිපතිතුමත් එක්ක. මම හිතන්නේ මාධ්‍ය සමහරලාට අපිට වඩා තොරතුරු දන්නවා බොහෝ විට. එම නිසා මම ඒ ගැන වැඩි විස්තර කතා කරන්න කැමති නැහැ. පහුගිය දිනවල් වල ගරු අග්‍රාමාත්‍යතුමා අපේ පක්ෂ නායකයව දැඩි ලෙස සමහර පක්ෂවල මන්ත්‍රීවරු ඇමතිවරු පවා විවේචනය කළා තිබුණා. නමුත් ආණ්ඩුවක් ඇතුලේ ඉන්නකොට එළියට ගිහිල්ලා මේක මම දන්නේ නැහැ මේකේ මම නැහැ කියන ඒ වගේ බාල දේශපාලනය UNP අපි කරන්න දෙන්නේ නැහැ. මාධ්‍ය වලින් අපි ඇවිස්සුවේ නැත්තම් මේ ප්‍රශ්නේ එන්නේත් නැහැ.
ඔබතුමා කොහොමද දන්නේ මම ආර්ථික විශේෂඥයෙක් මගේ ආර්ථික මතයක් තියෙන බල ඔබතුමාගේ ආර්ථික මතයක් වෙන්න පුළුවන් සම්පූර්ණ වාර්තාව බැලුවට පසුව අපි ඒ ගැන කියන්නම් එහෙම මොකක් හරි කියලා තියෙනවා නම් ඒක උසාවියකින් අධිකරණයකින් ඒක කියයි ඔයාට ඒ ගැන දැනුමක් නැහැ ඒක කියන්නේ මේ අතර ඊයේ කැබිනට් මණ්ඩලයේ ඇති වූ වාග් හෝමාරුවක් හේතුවෙන් ජනාධිපතිවරයා සියාසුරින් නැගිට යාම සම්බන්ධයෙන් අද පෙරවරු වේරැස් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡා කර තිබෙනවා එහිදී අග්‍රාමාත්‍යවරයා පක්ෂයේ පසුබිම මන්ත්‍රීවරුන්ට දෙඩි ලෙස අවවාද කර ඇති අතර එම සාකච්ඡාවට එක් වූ මන්ත්‍රීවරුන් පක්ෂ මුලස්ථානයෙන් පිටතර පැමිණි පසුව මාධ්‍යට පළකලේ පරස්පර අදහස් ජනාධිපතිතුමා විචන කිරීමක් සම්බන්ධව කතා කරේ නැහැ අපිට මඩ ගැහුවට අපි කාටවත් මඩ ගහන්න යන්නේ නැහැ අපගේ පක්ෂ නායකතුමා තරුණ මන්ත්‍රීවරුන්ට දෙඩි ලෙස උපදෙස් දුන්නා ජනාධිපතිතුමාට කිසිසේත්ම චෝදනා කරන්න එපා කියලා කිසිම අවවාද දීලා දුන්නේ නැහැ තරයේ අවවාද කරා ජනාධිපතිතුමාට විවේචනය කිරීම වහාම නතර කරන්න කියන එක ඒ නම් කර කට්ටිය අතර මාරි කරා වැදගත්කම අගමැතිතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රකාශ කරා. ඊයේ කැබිනට් මණ්ඩලයේ සිදුවී නොසන්සුන් තත්ත්වය පිළිබඳව මෙතෙන් සාකච්ඡාවකට ගත්තද? එහෙම නොසන්සුන් තත්ත්වයක් නෙමෙයි. ජනාධිපතිතුමා හැඟීම්බරව කතා කළ බව සහ මේ ධූරය දැරීමට අවශ්‍යතාවයක් නැහැ නේද? තමන් මේ ධූරයෙන් ඉවත් වෙන්න සූදානම් හෝ ඉවත් වෙනවා කියලා තමයි කියලා තියෙනවා. මම මන්ත්‍රීව කී දිනකට මෙහෙදී කිව්වද මේ අවලතන ගන්න එපයි කියලා? නෑ නෑ එහෙම පොදු අදහසක් කිව්වද? අවලාණ්ඩුව බිඳවැටි මොන බිඳවැටිල්ල මේ තවත් ශක්තිමත් වෙනවා මේක අපිට ඕන්නම් තනියෙන් කරන්නත් පුළුවන් ඕන්න එකතු වෙලා කරන්නත් පුළුවන් අපි කැමති එකතු වෙලා කරන්න බඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන දෙවන මෙහෙයුම අද ක්‍රියාත්මක කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එල්පිටිය නගරයේ අද පැවති ජනරැලියකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ බඳුම්කර කොමිසමේ වාර්තාව මෙන්ම බරපතල වංචා විමර්ශන කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන්ද ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ අදාළ පාර්ශ්ව සමග අද සාකච්ඡා කළ බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එල්පිටිය නගරයේ රැලිය අද පස්වරුවේ පැවැත්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රැලියට එක්ුණේ පස්වරු 4ට පමණ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමාට ප්‍රජාතන්ත්‍රවාදයේ හදවතේ පිරිසිදුවේ පිළිගුණුව මෙරටේ කරු ජනාධිපතිතුමන්ට අද බෙදීලා පෙරදෙන්න අපේ මිනිස්සු සූදානම් නැහැ. ඒ නිසා තමයි අද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වටා අපේ පක්ෂේ ප්‍රතිපත්ති වටා මිනිස්සු එකතු වෙලා ඉන්නේ. අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මොන චෝදනා මොන ගැරහිලි ඉදිරිපත් වුණත් මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච යුක්තිය ඉටු කරන්න අද ක්‍රියාමාර්ග ගන්නවා තමුන්වහන්සේ දකින්නවා. අතිගරු ජනාධිපතිතුමාට නිඳා කරන්න අපහාස කරන්න ආණ්ඩුව කොල්ල කුරුට්ටෝ දාලා පොඩි පොඩි හැච්ච බැච්ච මන්ත්‍රීවරු දාලා ගන්න පටන් අරන් තියෙනවා. යාපාලනේ බෝඩ් එකට මුවා වෙලා හොරකම් කරපු හොරකමේ ගිය හොරකමේ යන හොරකමේ යන්න ඉන්න කට්ටිය ජනාධිපතිතුමාටයි සංධානයටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි විරුද්ධව නැගිටලා තියෙනවා. නැගිටමින් ඉන්නවා. ප්‍රස්තාපිරුරක් තියෙන අනුන්ට කපපු වලේ තමන් වඩනවා වගේ කියලා. දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. හොරුන්ට කපපු වලේ වික්‍රමසිංහ මහත්තයා වැටුණා වගේ කියලා. ලංකා ඉතිහාසයේ පළවෙනි මතාවට රාජ්‍ය නායකයෙක් ඕ පාර්තාව අරගෙන ඒකට කොමිසම් පත් කළා. මේ රටේ ඉතිහාසය වෙනස් කළා. ජනාධිපතිතුමා පත් කරපු කොමිසම වාර්තාවක් අරගෙන දෙනවා. ඒ වාර්තාවේ මේ සිදුවෙච්ච මහා පරිමාණ වංචාව හොයලා දෙනවා විතරක් නෙමෙයි වංචා කරපු හොරකම් කරපු මුදලට මුදල අය කරගන්න යෝජනා ඉදිරිපත් කරනවා. ඒකට අත උස්සන්න අපි බොහොම ආසාවෙන් ඉන්නවා. දැනටම සමහර අයට යම් යම් දඬුවම් ලැබිලායි කියන එක ඔබ හොඳටම සාක්ෂි දරනවා. මනිය ආම්පුරනේ ධම්මපදයෙන් තමයි දේශනයක් පැවැත්වුවේ කැබිනට් මණ්ඩලය. නාන්තලික්කේන සමුත්ත මැජ්ජේ නපප්පදානම් විවරම් පවිස්ස නවිජ්ජතිසෝ ජගතිප්පදේශෝ ජට්ටිත්වෝ මුච්ඡේජ කම්ම අකුසල් කරලා කාටවත් ඔහෙවත් හැංගෙන්න පුළුවන් කමක් නැහැ පව්පල දෙනවා. මහජනයාගේ දේපල ගසා කෑවොත් අකුසල්. ආණ්ඩුවේ බැංකුවල සල්ලි හොරගම් කෙරුවොත් අකුසල් මහජනයා. රජයේ දේපල අවවාදිතා කරනොත් අකුසල්. මිනිස්සුන්ට හිරිහැර කළොත් අකුසල්. දේශයට විරුද්ධ වුණොත් අකුසල්. මම එහෙම විනාඩි 30ක් 35ක් විතර දේශනයක් කරලා මම කොහොමද අකුසල් නොකරන විදිහට ආණ්ඩුව ඉස්සරහට යන්නේ.
එනිසා ඒකට සූදානම් වෙන්න ගාව. කියලා මං කිව්වා ඒක ටිකක් හිතන්න මන්දා පොඩකින් එන්නම් කියලා මම හිත ඒක බීලා අපව කැබිනට් එකේ වාඩිලා අපි කැබිනට් ප්‍රසින් කරගෙන ගියා. මේ රටේ ලොකුම මංකොල්ලය ඔයන්න තමයි මම ජනාධිපති කොමිසමක් පත් කෙරුවේ. ඒක ඔපරේෂන් 1 මම අද තමුන්නාන්සේලා හම්බෙන්න ආවේ ඔපරේෂන් 2 දවාලේ ක්‍රියාත්මක කරලා. මම අද දවාලේ ඉන්නවා මගේ කාර්යාලයේට නීති පෙන්තුමා මමගේ ඉන්නවා. අල්ලස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂකතුමාට එන්න කිව්වා මං. මහ බැංකුවේ අධිපතිතුමාට මම ආද එන්න කිව්වා. රජයේ ශේෂ්ත්‍රව නීති විශාරදේ ඉන්න මම එන්න කිව්වා. ඒ සියලු දෙනාට ආද එන්න කියලා. මං ඒගොල්ලන්ට කිව්වා හොරුන්ට දඬුවම් දීම අපෙන් හොරකම් කරපු ජනතාවගේ සල්ලි ආපසු ගැනීම මට කියන්න ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඒ ක්‍රියාවලියට ඔබට කොච්චර කාලයක් යනවද කොච්චර කාලෙකින් මේක අවසන් කරනවද කියලා මං එයාගෙන් අහලා ඒ වැඩපිළිවෙල හදලා අද මේ රැස්වීමට ආවේ ඊළඟ කාරණේ තමයි අද තිබෙන නීතියට ඒ මුදල් එකතු කරගන්න ගියොත් හොරගම් කරපු අයගෙන් අවුරුදු 10ක් 15ක් යනවා ඒ නිසා ඉතින් ඉක්මනින් ඒ මුදල් ලබා ගැනීමට අවශ්‍ය පනත සකස් කරගන්න ඊළඟ අල්ලස්සා දූෂණ කොමිෂම යටතේ නැවත විමර්ශනයක් නැතුව මේ කොමිෂන් වාර්තාවේ කර්ම පදනම් කරගෙන අදාළ පුද්ගලයින්ට නඩු පැවරීම සඳහා අල්ලස් දූෂණ පනත සංශෝධනය කිරීම ඒ සංශෝධනය මේ වන විටත් වැඩකටයුතු අවසන් කියන එක මම තමුන්නාන්සේලාට ඉතාම පැහැදිලිව මම කරන්න මහ බැංකු කොමිසම විතරක් නෙවෙයි පත්කරුවේ බරපතල වංචා දූෂණ ජනාධිපති කොමිසම අද සාකච්ඡාවේදී වාර්තා දෙකම ගැන අපි සාකච්ඡා කරලා අවශ්‍ය තීරණ ගන්න වැඩපිළිවෙල හදුවා. ඒ තුල පක්ෂේ කුමක්වත් තනතුර කුමක්වත් මොන මට්ටමේ සිටියත් මොන පදවියේ සිටියත් මේ කොමිසම සභා වාර්තා දෙක පදනම් කරගෙන කිසිම ભેදයක් නැතුව ඒ සියලු දෙනාට දඬුවම් දීම කරනවායි කියන එක ඉතාම පැහැදිලිව මම තමුන්නාන්සේලාට කියන්න ඕනේ. ප්‍රශ්නගත බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කළ කොමිසම ජනාධිපතිවරයා වෙත ලබා දුන් වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙබ්අඩවිය හරහා ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. එම වාර්තාව ප්‍රධාන පරිච්ඡේද 34කින් සමන්විතයි. ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කෙරුණු ජනාධිපති කොමිසම ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සිය විමර්ශන සිදු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය කටයුතු පර්පචුල් ට්‍රෙෂරි සමාගමේ ක්‍රියාකාරීත්වය ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සඳහා එවක මහ බැංකු අධිපතිවරයාව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිදු කළ මැදිහත්වීම ඔහුගේ බෑනාවන අර්ජුන් ඇලෝෂියස්ගේ ජංගම දුරකථන මගින් ලබාගත් තොරතුරු ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සකස් කළ වාර්තාව පර්පචුල් ට්‍රෙෂරි සමාගම අදාළ කාලය තුළ ඉපයූ ලාභය ශ්‍රී ලංකා මහ බැංකුව බැඳුම්කර නිකුතුව හරහා ලබා ඇති පාඩු ආදී කරුණු රැසක් ඇතුළත් මෙම වාර්තාව මගින් බැඳුම්කර කොමිසම පෙන්වා දී ඇත්තේ 2014 වසරේ මුල් සමයේ ව්‍යාපාර කටයුතු ආරම්භ වූ පර්පචුල් ට්‍රෙෂරි සමාගම එම වසරේ මාර්තු 31 වෙනිදායි නවසන් වූ මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 3.7ක පාඩුවක් ලබා ඇති බවයි. නමුත් 2014 වසරේ අප්‍රේල් මාස පළමු වෙනිදා ආරම්භ ඊළඟ මුල්‍ය වර්ෂයේදී රුපියල් මිලියන 959.5ක ශුද්ධ ලාභයක් උපයා ඇති බවත් 2015 අප්‍රේල් මාස පළවෙනිදා ආරම්භ මුල්‍ය වර්ෂයේදී ශුද්ධ ලාභය රුපියල් බිලියන 5.124ක් දක්වා වර්ධනය කරගෙන ඇති බවත් එම වාර්තාවේ දැක්වෙනවා. 2015 පෙබරවාරි 27 වෙනි දින සිදු වූ පළමු ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවේදී සිදු වූ රුපියල් 68,87,62,101 පාඩුව වෙන්දේසිය සඳහා අර්ජුන් මහේන්ද්‍රන්ගේ මැදිහත්වීම සිදු නොවුවේ නම් වළක්වා ගැනීමට තිබූ බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. වාර්තාවේ 22 පරිච්ඡේදයේ වෙන්වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දුන් වාර්තා පිළිබඳවයි. එම වාර්තා යටතේ එවක මුදල් ඇමතිවරයාව සිටි රවි කරුණානායක මහතා සහ අර්ජුන් ඇලෝෂියස් මහතා අතර පැවති දුරකථන සංවාද සම්බන්ධයෙන් සටහන් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එම තනතුර සඳහා විදේශිකයෙකු පත්කිරීම පිළිබඳ අගමැතිවරයා ලබා දුන් ප්‍රකාශ පිළිබඳවද කොමිසම විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. 1949 වර්ෂයේදී පවා විදේශිකයෙකු පත්කර ඇති බවට අගමැතිවරයා පෙන්වා දෙන කරුණු වර්තමානයේ සමග ගැළපිය නොහැකි බව කොමිසමේ අදහසයි. එසේම අගමැතිවරයා විසින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පිටිපන කමිටුවට බැඳුම්කර සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ඇති පුද්ගලයින් පත්කර නොතිබීම පිළිබඳවද කොමිසමේ අවධානය යොමු වී තිබෙනවා. කොමිසමේ නිර්දේශ යටතේ දක්වා ඇති කරුණු අතරට අර්ජුන් ඇලෝෂියස් පර්පචුල් ට්‍රෙෂරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ කසුන් පලිසෙනියා නායි සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධ නඩු පැවරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් නීතිපතිවරයාට අවධානය යොමු කළ හැකි බව දක්වා තිබෙනවා. රවි කරුණානායක මහතා කොමිසම ඉදිරියේ දියුණුවක් පිට ලබා දුන් සාක්ෂි සත්‍ය නොමැති බව පෙනී යන බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 179 වන වගන්තිය හෝ 188 වගන්තිය යටතේ හෝ වෙනත් අදාළ නීති යටතේ ක්‍රියා කිරීමට සුදුසු බව නිර්දේශ කරන බව එම කොමිසමේ වාර්තාවේ සඳහන්. පළමු බැඳුම්කර නිකුතුවේදී ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු වූ පාඩුවට එවක මහ බැංකු අධිපති වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතා වගකිව යුතු බවත් අදාළ පාඩුව අයකර ගැනීම සඳහා ඔහුට එරෙහිව ක්‍රියා කළ යුතු බවත් මෙම නිර්දේශවලට ඇතුළත්.
එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් ජනාධිපතිවරයාට අපහාස කරනුයේ අගමැතිවරයා දැනුවත් බව එකබද විපක්ෂය චෝදනා කරනවා. ඔවුන්ම චෝදනාව එල්ල කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. එන්න ලංකාදීපයේ පළවෙනි පිට අපේ පිහිටෙන් ජනාධිපති වෙලා දැන් අපිට කෙලින්න හදනවා. හවුද මේ කියන්නේ? එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രി මරික්කාර්. දැන් මේගොල්ලෝ හිතන් ඉන්නේ මහින්ද රාජපක්ෂගෙන් ආප කාලා ඇවිල්ලා මහින්ද රාජපක්ෂට කෙලියා වගේ අපේ පිහිටෙන් ජනාධිපති වෙලා ඊළඟ ඡන්දෙදී අපට කෙලින්න හදනවා කියලා. දැන් එතුමා කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පික් පොකට් ජනාධිපතිවරයෙක්ලු. පොකට් එක පික් කරලා තියන්නේ මහින්ද රාජපක්ෂ මෙතුමාගේ සාක්කුවෙන්. දිවයින පත්‍රයේ පළවෙනි පිට ජනාධිපතිට එක්සත් ජාතික පක්ෂයට අත තියන්න බෑ. පෙබරවාරි 10න් පසු අපි ආණ්ඩුව හදනවා. එදාට පින් ඇමතිවරුන්ට යන එනමන් නැති වෙනවා. කවුරුවත් විශ්වාස කරනවද මේවා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අනුමැතියෙන් තොරව සිදු වෙනවයි කියලා. ජනපති කැබිනට්ටුවෙන් නැගිට යයි. කාගේ කැබිනට් එකද? එතුමාගේම කැබිනට්ටුව. ඊට පස්සේ අගමැතිතුමා ගිහිල්ලා මොනවාරි කියලා ආපහු පෑ භාගයට විතර ඉස්සෙල්ලා අමාරුවෙන් කැබිනට් මණ්ඩලෙට ගියා. කැබිනට් මණ්ඩලෙ කුලල් කරනවා. හැබැයි ඒවා ප්‍රශ්න නෙවෙයි. අගමැතිතුමාට දුන්නාලු ජනපති බලතල මේ පළවෙනි පිටුව. මේ කතා කියලා අපේ ජනතාව ගුණාට අන්දලා මෙහෙම රවටන්න පුළුවන් කම නැහැ. දැන් එන සතියේ සිංගප්පූරුවේ අගමැතිතුමා මේ රටට එනවා. නරකද එතුමාට යෝජනාවක් කළොත් මේ රටේ මහා භාණ්ඩාගාරය හා මහා බැංකුව සුද්ධ කරපු මේ අර්ජුන මහේන්ද්‍රන් යහතින් වැටෙනවා සිංගප්පූරුවේ. මේ කරන්න උවමනාවක් තියෙනවනේ. මේ කරන්න කිසිසේත් උවමනාවක් නැහැ. එතෙක් මෙතෙක් ඉතිහාසයේ පවත්වන තීරණාත්මකම මැතිවරණය මේක. විධායක ජනාධිපතිවරයා මේ රටේ නිල් පාට, අගමැතිවරයා කොළ පාට, සමස්ත ඇමති මණ්ඩලයම නිල් පාට කොළ පාට. විධායක ජනාධිපති ධුරේ සිට සීලු පළාත් පාලන ආයතනවල අවුරුදු 3ක් තීන්දුව ගත්තේ මේ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක එකතු වෙලා. ගම හදන්න උවමනාවක් තිබ්බනම් මේ අවුරුදු 3 කරන්න තිබුණා. ජනවාරි 8 වෙනිදා අවංකවම මේ රටේ සමහරු ඇති හන්සයට ඡන්දෙ දීලා මේ රට වෙනස් කරන්න පුළුවන් කියලා හිතපු. හැබැයි දැන් එහෙම ඡන්ද පාවිච්චි කරපු කෙනෙක්ගේ පපුව අඬනවනම් ඒ වැරද්ද නිවැරදි කරගන්න දිනයක් ඇවිල්ලා තියෙනවා. පෙබරවාරි 10 කියලා. කරුණාකරලා එක පාවිච්චි කරන්න. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ඒකාපති විපක්ෂයේ නියෝජිතයන් කිහිප දෙනෙකු අද ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණි අධිපතිවරයා හමු වී සාකච්ඡා කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ පසුගිය රජයේ සමයේ භාණ්ඩාගාර බැඳුම් කර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් නිවැරදි කරන ලෙස මෙහිදී තමන් ඇතුළු පිරිස ඉල්ලා සිටි බවයි. මත්පැන් මිලදී ගැනීමට කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කිරීමට නිකුත් කළ ගැසට් පත්‍රය අවම තරමින් කැබිනට් මණ්ඩලයටවත් ඉදිරිපත් කළ එකක් නොවන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණයාපා අභිවර්ධන මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. අතිගරු ජනාධිපතිතුමා ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිටින සමහර පළපුරුදු නැති දේශපාලඥයන් යම් යම් ප්‍රකාශ කරනවා. ඒ බැඳුම් කර කොමිෂන් පත් කරේ කවුරුවක් ඉලක්ක කරගෙනද? හැබැයි ජනාධිපතිතුමා මේ කොමිෂන් එක පත් කරාට පස්සේ සමහර අයට රීදිලා තියෙනවා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙකුට මේ චෝදනාවක් තියෙනවා නම් කරුණාකර අද කියන්න. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිතුමා මේ පියවර ගනී. හැබැයි අපිට කරන්න දෙයක් නැහැ. යම් පක්ෂයක උදවිය මේක මේ කටයුතු වලට සම්බන්ධ වෙලා සමාජයේ කතිකාවක් තියෙන ඔවුන් පිළිබඳ ඒක ජනාධිපතිතුමාගේ වරදක් නෙවෙයි. මේ ජනාධිපතිතුමා බලයට පත් කිරීම ගැන කතා කරනවා. ඉතින් ගොඩ වෙන්න ඔරුවක් ජනාධිපතිතුමාට අවශ්‍ය වුණේ වෙලාවේ මේ සමාජ පරිවර්තනය කරන්න. හැබැයි ඔරුවේ කුණුත් එක්ක ඔරුව කර උඩ ගහගෙන යන්න ජනාධිපතිතුමාට පුළුවන් කමක් නැහැ. වයින් ස්ටෝස් වලට ගෑනු අයට යන්න පුළුවන් කියලා ගැසට්ටුවේ ජනාධිපතිතුමා අවලංගු කරා. ඒවා ජනාධිපතිතුමා වෙනස් කිරීම වරදක්. මම ස්තුතිවන්ත වෙනවා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අද මේ කතා කරපු අයට සමාව ගන්න කියලා තියෙනවා. හැබැයි බුලත් දින කාලා කටහෙදුවට යන්නේ නැහැ. දැන් සමහර අය කතා කරනවා 2000 ගණන් වල වෙච්ච වංචා පිළිබඳ. ඉතින් හොයමු. හැබැයි මේ වංචාවයි ඒ වංචාවයි සංසන්දනය කරන්න ගියොත් ඒක නෙමෙයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. තමයි නිසා තමයි ඊයේ කිව්වේ මේ විධායක බලය ප්‍රයෝජනෙට ගන්න දන්නේ නැතුව නෙවෙයි. විධායක බලය අනිසි ලෙස පාවිච්චි නොකිරීම තමයි මේ කරන්නේ. හැබැයි ඒක දුර්වලකමක් කියලා හිතනවා නම් බලය පාවිච්චි කරන්න වෙයි ජනතාවට. බෞද්ධ ජනතාව පිළිගන්න දෙයක් තියෙනවා. ව්‍යවස්ථාව වෙනස් කරන්න බැරි වුණොත් මේ රටේ නැවත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ යුතුය කියන මතය අද මේ රටේ සාමාන්‍ය ජනතාව අතර මතයක් තියෙනවා. මේ රටේ අස්ථාවර කරන්න බෑ ජනාධිපතිතුමාට.
කෙනෙහිලිකම් කොච්චර තිබුණත් ජනාධිපතිතුමා හිරකාරය කරන්න ඉඩ දෙන්නෙත් නෑ. එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් ජනාධිපතිතුමාගේ ක්‍රියාවට කැමතියි. ප්‍රශ්නේ තියෙන්නේ හොඳ දේවල් ගොඩක් වෙලා තියෙනවා. ඒ හොඳ දේවල් වැහුනේ නරක එක දෙයකින් ඉස්සෙල්ලම. ජනාධිපතිතුමා ඊයේ කරපු ප්‍රකාශය මහේන්ද්‍රන් පත් කිරීමේදී මුදල් අමාත්‍යවරයා පත් කිරීමේදී එතුමාගේ තිබුණු අදහස මොකක්ද කියලා රට හෙළවුණා. මම අදත් කියනවා ඒක. සභාව බලයේ තිබුණ බැරි වුණොත් මොකද? නිදහස් පක්ෂයේ තීන්දුව ගන්න මධ්‍යම කාරක සභාවපති තීන්දුව ගන්නවා. කවුරු එක්කද සභාව හදන්නේ කියන්නේ? එහෙම අපිට කියන්න බෑ. ව්‍යවස්ථා වෙනස් කරන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම ඊළඟ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේනමත්. ඒ ඉල්ලන්නේ ජනාධිපති ක්‍රමයේ අහෝසි කරොත් නැගිවෙද? ජනාධිපති අහෝසි නොකර මොකද? අපි කිව්වොත් ඉල්ලන්නේ කියලා මොකක්ද කියන්නේ? එතුමාගේ ක්‍රියාකලාපයට මෙන්න මේවා මේවා විවේචනය කරනවා, අහවල් ඇමතිවරු විවේචනය කරනවා, අහවල් ඇමතිවරු මේක කරනවා කියලා කියනකොට එතුමා කිව්වා ඒක ඔකෝ බේර ගන්න කියලා. එතුමා ගියා. ආපහු ඇවිල්ලා එතුමා විනාඩි 35ක් කතා කරා. මේක මම බලයට පත් කරන්න හේතු වුණු කාරණා පිළිබඳ හිතන්න කියලා. එහෙම නැත්තම් මට වෙනත් තීන්දුව ගන්න සිද්ධ වෙනවා. ඒ එතුමා කියනනේ තනියෙන් ආණ්ඩුවක් හදලා බලමු කියලා. එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන ඡන්දය පසුගිය අවුරුදු 3ක ආණ්ඩුවේ වැඩපිළිවෙල ජනතාව විසින් අනුමත කරන බවට ලබා දෙන සංඥාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති රැලියකට එක්වෙමින්. ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ ජන රැලියක් කීපසරුවේ පැවතුනේ ඇඹිලිපිටිය නගරයේ බස් නැවතුම්පළ ඉදිරිපිටදී. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන කතාව මොකද්ද? ආණ්ඩුව තියෙන අයටම දෙන්න ප්‍රාදේශීය සභාව. ආණ්ඩුව තියෙන අතේම තමයි මේක තිබ්බේ. එහෙනම් දැන් ප්‍රශ්න විශ්තිලා ඉවර වෙන්න ඕන. ආණ්ඩුව තියෙන අය අතේම මේක තියෙන එක තමයි නරකම. මොකද වෙන්නේ? ආණ්ඩුවේ ලොක්කෝ උඩ ඉඳගෙන හොඳට ගහනවා. සොක්ක නිකම්ම ගහනවා බිම ඉඳගෙන. රවි කරුණායක හොරකම් කරද්දී ප්‍රාදේශීය සභාවේ සභාපති භාවනා කර කර ඉඳී. රට හැදුවා වගේ ගම හදන්න දෙන්නලු. රට හැදුවද? අවුරුදු 3 කරන්න මොකද කරේ? එදා ආණ්ඩුව හදන්න එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දීපු කෙනෙකුට අද කටක් කරලා කියන්න බෑ. මේ ආණ්ඩුව හදන්න සම්මාදන් වුණා දායකුණා කියලා කියන්න බෑ. රනිල් මහත්තයාට දුක් ගැනවිල්ලක් තියෙනවා. ජනතාව වඬනවාටත් වඩා වැඩිය රනිල් මහත්තයාට නෝ. මේ අවුරුදු 3ම කියන්නේ මොකද්ද? රාජපක්ෂ ආණ්ඩුව යනකොට මීතොට මුල්ල කුණු කන්ද වගේ ණය කන්දක් දුන්නා. දැන් මේ එකම ආණ්ඩිය යවන. ණය කන්ද ණය කන්ද ණය කන්ද. ආණ්ඩුවක් අරගෙන මාස 6ක් ඇඬුවට කමක් නැහැ. ඉතුරු අවුරුදු දෙකම අර හදන්න එපා, බේරෙන්න එපා. එනිසා රට හැදුවද නැහැ. තමුන්නාන්සර් එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දුන්නොත් රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද කියන්නේ? අවුරුදු 3ක ආණ්ඩුවේ වැඩපිළිවෙල ජනතාව විසින් අනුමත කොට ඇත. අපි පාර්ලිමේන්තුවේ නැගිටිනවා බැඳුම් කරගෙන හොරකම ගැන කියන්නේ. ඒතර රනිල් නැගිටලා කියනවා ජනතාව බැඳුම් කරේ හොරකමක් නොවු බව අනුමත කොට ඇත. දෙන්න එපා. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගේ. යුවලක් පැනලා යන්න දැන් කාලේ හිතුවොත් සිදුවන දෙයක් ගැන විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියනවා. මන්ත්‍රීතුමා මොකක් ගැනද කියන්නේ කියලා දැනගනිමු. රටවට කර බැඳවත් කටවට කර බඳින්න බැරි වැටනති කටෙන්. හපාලන ආණ්ඩුවේ පටන් ගන්නකොටම රටක තියෙන සුද්ධ භූමිය හෙනයක් ගැහුවා වගේ දැවැන්ත හොරකමක් සිද්ධ වුණා. මිලියන 11000 නෙවෙයි හොරකමේ ප්‍රශ්නේ. වැඩි වෙච්ච බැංකු පොලිය සහ ලංකාවේ තිබ්බ විදේශ මුදල් අරගෙන ගියා ඇති සුද්ධ මොහොතට පැනලා ගියන්න කි. අද රටේ ආර්ථිකය ඝාතනය කරන්නේ කවුරුත් නෙමෙයි මේ මහ බැංකුවේ ඉන්න හොරු ටික. එදා නිවාඩ් කබ්‍රාල්ගේ පාලනය යටතේ තියෙන කට්ටිය තමයි තාම සිටින්නේ. අද ඒ අය තමයි මේ ප්‍රාණ අපකරුව බවට ආණ්ඩුව පත් කළ තිබෙන්නේ. මේ වංචාවේ අංක 1 විත්තිකරු විය යුත්තේ අගමැති රනිල්මයි. අගමැති රනිල්ගේ නම නැති බැඳුම් කර වාර්තාව මනමාලි නැති මගුල්ගේ වගේ. එයා විතරක් නෙවෙයි බැඳුම් කර වංචාව සංගවන්න පොත් ලිව්ව ඇමතිවරු, LOCS එක්ක රෑට රෑට හොරෙන් දුරකථන සංවාද පවත්වපු ඇමතිවරු, මේ සියලු දෙනා අනිවාර්යෙන් වැරදිකරුවන් විය යුතුයි. කවුරු හෝ වැරදි කරලා තියෙනවා නම් මේ රටේ කරදම්මෝ දෙන්න ඕන නිසා බදුල්ලේ අර බඩ මහත ඔළුව ලොකු ගෙම්බෙක් වගේ ඉන්න පිළට ඇමතිවරේක තියෙන ඉඳගෙන මේක කියනවා වේදිකාවට ඇවිල්ලා ඵලයන් කියනවා වරෙන් කියනවා. විශේෂමානේ පාර්ලිමේන්තුව උන්ට හොරා කියාගෙන හොරු මාණ්ඩු වෙලා හොරු හොරු ගාගෙන ඵලයන් උරු වරෙන් උරුට ගහලා වරෙන් උරු ඵලයන් උරුට ගහලා වරෙන් උන්ට තුවාලයි ඵලයන් උන්ට තුවාලයි ලේ පෙරාගෙන ඵලයන් සහ වරෙන් උරු දෙගොල්ලම ගෙදර ගියා. ගෙදර ගියාම සමහර නෝන්ලා කිව්වලු තෝ ගෙදරින් ඵලයන් කියලා. එක්සත් ජාතික පක්ෂයේ අපි අමාරුවෙන් හිටිය කාලේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමයි අපි වයිලා බේරගත්තේ. ඒ කෙලෙහි ගුණේ තියන්න අපේ අපක්ෂර පොඩක් කෙලෙහි ගුණේ තියෙන ගතිය පොඩ්ඩක් අඩු ගතියක් තියෙනවා. අපි
බොහෝ කැපවීම් කරලා තියෙනවා පක්ෂයට. නමුත් පොඩ්ඩේ හැම වුණොත් ආසරෙත් අහිමි කරනවා. එහෙනම් මම කියන්නේ පක්ෂයක තියෙන ඕන ප්‍රධාන තේ තමයි කෙලෙහි ගුණ කියන එක. අමාරු අවස්ථාවේදී උදව්වට ආපු එකාට ගහන්න එපා කියන එක තමයි මම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ. අපි සම්මුතිවාදී ආණ්ඩු කරන්න කැමති නෑ. හැබැයි ජනතාව කරපු දේ UMPI ශ්‍රී ලංකාව එකට ඇදලා බැන්දුවා. ප්‍රේම කසාදයකුත් නෙවෙයි, බලෙන් ගලා දෙන්න පටියකින් බඳින කම් මංගලයක් තමයි. ඒ නිසා අමාරුකම් තියෙනවා. අපටත් ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් දෙකට කැඩිලා තියෙනවා. ඒ කැඩිච්ච තත්ත්වය තුළ මේකේ කිසියම් ඡන්ද ටිකක් හොයාගන්න මේ කරන රංගනයක් මේක. බුදුන් මේ පොල්ලොල්ල ගන්න හාල්වල ගන්න කෙල්ල ඕක කිව්ව පොල්ල කියන අනේ මට බම්මත් කියන්න තනියෙන් ඵලයක් ඉතින් කන්න දෙයක් නැතුව පොල්ල වැඩි වෙලා ඉන්නවා ඒකට උත්තර දෙන්නේ මුන් දෙනා නොමිල කොණ්ඩ අනික ඔය කෙහෙල් වල දුන්නේ කියලා දැන් වැඩක් తీරන කන්නත් නැතුව උඹල උඩයවද දැන් හිරු CIA විශේෂාංගය නිධානයකින් ලබාගත් බව පවසා ව්‍යාජ මැණික් හා රත්රන් කාසි ලබා දෙන මරංචි ජාවාරම මෙතෙක් කලක් ක්‍රියාත්මක වූයේ ධනවත් ව්‍යාපාරිකයන් ඉලක්ක කරගෙනයි. එහෙත් ඊයේ හිරු CIA හරහා අපහෙලි කළේ මේ වන විට බෞද්ධ භික්ෂුන් වහන්සේ ඉලක්ක කර නව මුහුණුවරකින් එම ජාවාරම යළි කරලියට පැමිණ ඇති බවයි. කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් හිරු CIA වෙත ලබා දුන් තොරතුරු අනුව පසුගියදා අප අනුරාධපුර මහඉලුප්පල්ලම රජයේ බීජ නිෂ්පාදන ගොවිපල ආශ්‍රිත ගම්මානයේදී ජාවාරම් කරුවන් හමු වුණා. ඔවුන් එහිදී නිධානයකින් ලැබුණු බව පවසමින් ව්‍යාජ මැණික් ගල් දෙකක් මෙලෙස පෙන්වා සිටියා. මේවා පරීක්ෂා කිරීමට පැමිණෙන්නන්ගේ විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා විවිධ මුසාබස් පවසන ජාවාරම් කරුවන් නිධානය ලබා ගැනීමෙන් අනතුරුව තම පියා සිහිමද ගතියට පත්ව ඇති බවද පවසා සිටියා. ජාවාරම් කරුවන්ගේ බසට රැවටුණු බව හැඟ වූ අප ඔවුන් නිධානයෙන් ලබාගත් බව පැවසෙන රන් කාසිතොගේ පෙන්වා සිටින ලෙස ඉල්ලා සිටියා. රන්කාසි රැගෙන ඒම සඳහා ලඳු කැලෑවට වැදුණු ජාවාරම් කරුවන් නැවත පැමිණියේ ඒවා කපා පරීක්ෂා කිරීමට කටර් අඬුවක් දරගෙනයි. මේවා පරීක්ෂා කිරීමට රැගෙන යාමට විමසූ විට ජාවාරම් කරුවන් මෙලෙස පවසනවා. මේක අපි චෙක් කරන්නද ගිහින්? පූජාව දිනන තින්න කපන්නවත් එපා. ඊට පස්සේ ආයෙ තාත්තරම කරදරයක්වත් ඉද්දන්නේ නැහැ. මෙම ජාවාරම් කරුවන් උත්සාහ ගන්නේ මෙම ස්ථානයේදීම භික්ෂුන් වහන්සේ රැගෙන එන මුදල් කොල්ලකා පලා යෑමටයි. මොවුන්ගේ උගුලෙන් සූක්ෂම ලෙස ගැලවුණු අප ඊයේ හිරු CIA හරහා මෙම ජාවාරම රටට අනාවරණ කළා. ඉන් අනතුරුව අද හිරු CIA ඇමතු ජාවාරම් කරුවෙකු මෙලෙස සමාව අයද සිටියා. ලක්ෂ ගානක් මංකොල්ල ගන්න ගියා පෙන්නේද? දැන් තවත් පුවත් සමගින් රට වටා හිරු. මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල කාන්තාවන්ට රැකියාවේ නිරත වීමට සහ කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම සඳහා මෙතෙක් පැවති තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අවලංගු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන බවට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා මහත්මිය ඇතුළු පිරිසක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා. මුදල් අමාත්‍යවරයා, එම අමාත්‍යංශ ලේකම්වරයා සහ නීතිපතිවරයා එම පෙත්සමෙන් වග උත්තරකරුවන් කර තිබෙනවා. රජයේ වෛද්‍යපීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ නියෝජිතයින් සයිටම් ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද හමුවේ කොළඹ හතේ විජයරාම පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී. රන්භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂින් යමේන්ද්‍රා ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් මහී විජේවීර මහතා අද නියෝග කළා. ලංකා විදුලිබල මණ්ඩල සභාපතිවරයා බලහත්කාරයේ නිල කාමරයේ රඳවා ගනිමින් විදුලිබල සේවකීන් මෙවන විට විරෝධතාවක නිරත වෙනවා. ඒ වැටුප් ගැටළු විසඳීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින්
வெள்ளவாய சிறுபுர பிரதேசே சுவாதீன கண்டாயமின் தரங்கவதின அபேட்சிக்காவகிட்ட ஈயே ராத்திரியே போலீசிய எதிர்பிட்டு தீம பிரஹாரையாக எல்லவே திவனவா. ஐபோன்